ඒ ගයිස් ඔයාලා දන්නවා මේ වෙනකොට 20යි 23 24 සහ 25 කාලය අතරතුර ඩෙක්‍රේටෝ ෆ්ලුස්සි කියලා නීතියක් ක්‍රියාත්මක කරලා තිනවා ඉතාලි රජයෙන් විදේශ ශ්‍රමිකයන්ට ඉතාලියට ඇතුල් වෙන්න. නමුත් ඔයාලා දන්නවා ලෝකේ රටවල් 195ක් තියෙනවා. ඒ 195න් රටවල් කීයකටද මෙයාලා මේ අවස්ථාව ලබා දීලා තියෙන කියලා දන්නවද? ඒ ගැන දැනගන්න කැමතියි අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. සහ ඒ වීසාවල මේ මගේ වීඩියෝස් වල කමෙන්ට්ස් වලින් අහලා තියෙන ප්‍රශ්න සමහර ප්‍රශ්න වලට උත්තර දැනගන්න කැමති අය මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ගයිස්. Hey guys, welcome back to my channel. මුලින්ම කියන්න subscribe කරපු නැති අය අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. තවත් කට්ටියට මගේ channel එක recommend කරන්න. මොකද ඉතාලියට එන්න apply කරලා ඉන්න අය සහ apply කරන්න ඉන්න අයට මේ videos වැදගත් වෙයි කියලා මම හිතනවා. So අපි යමු video එකට. මම මේ video එකෙන් ඉගෙනලා තියෙන්නේ මේ අවුරුදු 3ට මේ ඉතාලි රජයෙන් රටවල් කීයකටද අවස්ථාව ලබා දීලා තියෙන්නේ මෙන්න මේ ඩෙක්‍රේටෝ ෆ්ලුස්සි කියන නීතියට ඇප්ලයි කරලා විදේශ ශ්‍රමිකයන් විදියට ඉතාලියට ඇතුල් වෙන්න. ඔයාලට කිව්වොත් පුදුමයි ගයිස් මේ වගේ නීති හැම පාරම එයාලා නිකුත් කරනකොට ලංකාව අනිවාර්යෙන්ම ඉන්නවා. ශ්‍රී ලංකාව ඒ රටවලත් වෙලා තුල අනිවාර්යෙන්ම ඉන්නවා. ඒකේ තේරුම තමයි අපේ ශ්‍රී ලාංකිකයෝ ඉතාලියට ආවම ඉතාලි කට්ටියගේ විශ්වාසය දිනාගෙන විශ්වාසවන්තව වැඩ කරන එකගේ ප්‍රතිඵලයක් විදිහට තමයි හැම අවුරුද්දෙම මෙයාලා මේ වගේ වීසා නිකුත් කරනකොට ලංකාවට අනිවාර්යෙන් අවස්ථාවක් දෙනවා. ඒ වගේම තමයි මේ ලංකාවට අවස්ථාවක් දෙන්නේ ඉතාලි රජය සහ ලංකාව රජය අතර සහයෝගිතා ගිවිසුමක් ක්‍රියාත්මක වෙනවා. ලංකාව විතරක් නෙමෙයි මං කියන්න යන හැම රටවල් ටික හැම රටක්ම ඉතාලි රජයත් එක්ක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරලා එමන් නැත්තම් ක්‍රියාත්මක වෙන හින්දා තමයි මේ වගේ නීති එමන් නැත්තම් විදේශ ශ්‍රමිකයන් විදියට ඉතාලියට ඇතුල් වෙන්න අවස්ථාව මෙන්න මේ රටවල වලට ලබා දෙන්නේ. සෝ අපි බලමු ගයිස් මොනවද ඒ රටවල් කියලා මුලින්ම. සෝ ගයිස් ඔයාලට මෙන්න මෙතනට ගියාම බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක මම ඉංග්‍රීසි වලින් තියෙන හින්දා සමහර අයට ඉතාලි හරියට තේරෙන්නේ නැති හින්දා ටිකක් ඉංග්‍රීසි වලින් තියෙන වෙබ්සයිට් එකක් තමයි මම තෝරාගත්තේ. මේක ඔයාලා ට්‍රාන්ස්ලේට් කරලා ඉතාලි භාෂාවටත් අරගෙන කියව ගන්න පුළුවන්. සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරගන්නත් පුළුවන්. ඔයාලට පේනවාද මෙන්න මෙතන දාලා තියෙනවා 4 entries for non seasonal work citizen from countries that apply cooperation agreements with Italy. ඒ කියන්නේ සහයෝගිතා ගිවිසුමක් එක්ක ඉතාලියට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙන රටවල්. ඔයාලට පේනවා ඇති මේ ඇල්බේනියා, අල්ගේරියා, ඊට පස්සේ බංග්ලාදේශ්, බොස්නියා, කොරියා, සවුත් කොරියා තමයි ගොඩාක් දුරට, නෝත් කොරියා වලට දෙන්නේ නැහැ. ඊට පස්සේ කෝතේ දෙල් ඉවෝයිරේ කියලා ඊජිප්ත්, එල් සල්වදෝර්, ඉතියෝපියා, පිලිපීන්ස්, ගම්බියා, ජෝර්ජියා, ගානා, ජපාන්, ජෝර්දාන්, ගෝතමාලා, ඉන්දියා, කිරගිස්තාන්, කොස්වෝ, මාලි, මොරොක්කෝ, මෞරිතිස්, මොල්ඩෝවා, මොන්ටේගොරෝ, නයිජීරියා, පකිස්තාන්, පේරු, රිපබ්ලික් ඔෆ් මැචඩෝනියා, සෙනගල්, සෙර්බියා, ශ්‍රී ලංකා තියෙන මෙතන ගයි, සුදාන්, තුනිසියා, ඇන් අන්තිමට යුක්රේනුත් එයාලා ඇතුළත් කරලා තියෙනවා. සෝ මේ රටවල් ගයිස් රටවල් 35කට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඉතිනේ ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕන ගයිස්. පේනවා රටවල් 195න් දිනු රටවල් අපි 50ක් තියමු. එතකොට රටවල් 140ක් 45ක් අතරින් අපේ රට තෝරලා තියෙනවා කියන රටවල් 35ක් අතරත ඉතාලියට ඇතුල් වෙන්න. මොකද ඉතාලියට ඇතුල් වෙන එකේ වාසිය තමයි මම තව වීඩියෝස් වලින් කියන්නම්. ඉස්සරහටත් මේ මෙතන මම ටික සාම්පල් එකක් වගේ කියන්නම්. ඉතාලියට ඇතුල් වෙන්නේ වාසිය තමයි ගයිස්. ඉතාලියට ඇතුල් වෙලා අවුරුදු 5ක් වීසා එකක් හදාගෙන ඉඳලා අවුරුදු 5ට පස්සේ ඔයාලට පුළුවන් PR එක හදාගන්න. ඒ කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට්. පර්මනන්ට් රෙසිඩන්ට් එක හදාගත්තට පස්සේ මාර විදියට ෆැසිලිටිස් වලට හම්බ වෙනවා. යුරෝපය ඇතුලේ ගොඩක් දේවල් කරගන්න. මම ඒක ඉස්සරහා වීඩියෝ එකකදී කියන්නම්. දැන් මම මෙතනට ආවේ මෙන්න මේ ටික විස්තර කරන්න. ඔයාලට මෙන්න මේ රටවල් 35ට තමයි එයාලා අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මේ රටවල් 35 අතරත අපේ ලංකාවත් ඉන්නවා ගයිස්. සෝ ගයිස් ඔය රටවල් 35 තිබුණාට සාමාන්‍ය සවුත් කොරියන්, ජපාන් ඔය වගේ දියුණු රටවල් ලේසියෙන් ඇප්ලයි කරන්නේ නැහැ. ඉන්දියාව තිබුණාට ඉන්දියාවත් ගොඩාක්
ලොකුවට ඇප්ලයි කරන්න පන්නන්න නැහැ. නමුත් අර ජනගහනය වැඩි හින්දා අනිවාරෙන් ඇප්ලිකේෂන් ටිකක් ලැහම්බෙන්ඩ අවස්ථාව තියෙනවා. මට පේන ඇති සෞත් ඒසියවල රටවල් අපේ විශේෂ රටවල් හතරටම චාන්සක දීලා තියෙනවා, ලංකාව, ඉන්දියාව, පකිස්ාන්, බංගලදේශ. හැබැයි ඇෆ්ගනිස්තාානයට චාන්සක ලබා දීලා නෑ. වෙනවනේ ඇෆ්ගනිස්තාන් කැපෝගේ ලංකාවත් කපන්න පුළුවන්. නමුත් යාලේම කරලා නෑ සහයෝගීතා ගිවිසුමක් ඉතාලි රජයත් එක්ක ඇග්‍රිමෙන්ට්ස් ගහලා තියෙන ඉන්ද. සෝව තමයි ගයිස් රටවල් ටික. ඇත්තට මම හිතන මේක ඔයාලට වැදගත් වෙයි කියලා. ඒ හින්දා මේ වගේ තරඟකාරීත්වයක් තමයි තියෙන්නේ මේ වීසා ප්‍රොසීජර් එකට. මේක ලේසි නෑ ගයිස්, තේරෙනවද? මේ ඇප්ලයි කරනවා වගේ ලංකාවේ විතරක් නෙමෙයි ඇප්ලයි කරන්නේ. මෙන්න මේ රටවල් 35ක් ඇප්ලයි කරනවා. රටවල් 35ක විදේශ ශ්‍රමිකයනුත් ඇප්ලයි කරනවා. ඒක කොච්චර ප්‍රමාණයක්ද කියලා හිතාගන්න බෑ. එහෙම එක එක රටවල ඒකයි ඇප්ලයි කරපු ප්‍රමාණය 6,90,000ක් වුණේ ලංකාව ඇයි විතරක් නෙවෙයි. මෙන්න මේ රටවල්වල කට්ටියත් ඇප්ලයි කරපු හින්දා තමයි ඕක වෙලා තියෙන්නේ. තව දෙයක් තමයි ගයිස්, මගේ වීඩියෝස් වල කොමෙන්ට්ස් වල දා තියෙන සමහර ප්‍රශ්න වලට මම උත්තර දෙන්න කැමති මෙන්න මේ වීඩියෝ එකේ. මම වීඩියෝ එක ටිකක් දික් කරන්න කැමති නෑ, ෂෝට් ඇන් ස්වීට් කියන්න. ගොඩක් අය ආදිබ්බා, මොකද අයියේ ඒක දීලා තියෙන කෝටවල සමහර නගරවල වල බිඳුව වෙති වෙන්නන්නේ කියලා. ඒ කියන්නේ කිසිම එකක් දීලා නෑ. ඒක සමහර වෙලාවට දැනට ආරංචි විදියට ඒ පොඩි නගරවල් වල තාම කවුන්ට් කරලා නෑ කොච්චරක් දෙනවද කියලා තමයි ආරංචිය. හැබැයි ඒක ඇත්ත නැත්ත තාම එළියට දාලා නැහැ එයාලා. ඒක ගැන මම තව විස්තර දැනගෙන මම ඔයාලට ඒ ගැන දැනුවත් කරන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි ගයිස්, මෙන්න මේ නගරවල මෙච්චර ප්‍රමාණයක් දීලා තිනවා, මට ඒකේ අවස්ථාව හම්බෙයිද කියලා ගොඩක් අය ආලා තිබ්බා. ඒක ටිකක් කොම්ප්ලිකේටඩ් ප්‍රශ්නයක් ගයිස්. අමාරු ප්‍රශ්නයක්. මම කලින් කිව්වා වගේ වතු වීසා, ස්පොන්සර් වීසා වලට ටයිම් එක ගොඩාක් බලපානවා. මොකද ස්පොන්සර් වීසා ගොඩාක් අය ඇප්ලයි කරනවා. ඒකට හේතුව තමයි ස්පොන්සර් වීසාවම ඔයාලට වීසා එක අලුත් කරගන්න පුළුවන් ගොඩාක් දුරට. 90%කට වැඩි අලුත් කරගන්න. ඒ කියන්නේ ඔයාට හම්බෙනවනම් අවුරුද්දකට හෝ දෙකකට ඊට පස්සේ ඔයාට ආයෙ රිනිව් කරගන්න පුළුවන් ඒ වීසා එක තව අවුරුද්දකට හෝ අවුරුදු දෙකකට ඔයාගේ ජොබ් කොන්ට්‍රැක්ට් එක අනුව ඉතාලි ඉමිග්‍රේෂන් එකෙන් ඔයාට ආයෙ ඒ වර්ක් පර්මිට් එක රිනිව් කරලා දෙනවා. ඒ හින්දා තමයි ස්පොන්සර් වීසා වල ටයි වේලපා ඇප්ලයි කරන ටයිම් එක වැදගත් වෙන්නේ ගොඩාක්. ඒ හින්දා ගොඩාක් අය ඇප්ලයි කරනවා. වතු වීසා එකේ ටයිම් එක ටිකක් පරක්කු වුණත් චාන්ස් එක වැඩි වෙන්න හේතුව තමයි වතු වීසා වීසා හදාගන්න බැරි මතයක් තියෙන හින්දා ඇප්ලයි කරන ප්‍රමාණය ටිකක් අඩුයි. අඩුයි කිව්වට ගයිස් ඒත් ඇප්ලයි කරනවා හොඳ ප්‍රමාණයක්. නමුත් ස්පොන්සර් ටයිමින් එකට වැඩිය ටිකක් වැඩිපුර ටයිමින් තියෙන අයට හෝප්ස් තියාගන්න පුළුවන්, බලාපොරොත්තු තියාගන්න පුළුවන් වතු වීසා හරියන්න චාන්ස් එක වැඩි. ඒක තමයි ගයිස් ඒ දෙකේ තියෙන ඩිෆරෙන්ස් එක. හැබැයි හරියම ටයිම් එක කියන්න අමාරුයි. හැබැයි ඒ හේ ප්‍රෙෆෙක්චර් එකේ වැඩ කරන කවුරුරි හිටියොත් සමහර වෙලාවට විස්තර දැනගන්න පුළුවන්. හැබැයි හැම ප්‍රෙෆෙක්චර් එකෙම ඒ විස්තර එළියට දෙන්නේ නැහැ ටයිම් එක කොච්චර ප්‍රමාණයකට ඇප්ලයි කරපු අයටද ලබා දෙන්නේ කියලා. සෝ ඕව තමයි ගයිස් මේන් ප්‍රශ්න ගොඩාක් දුරට අහලා තිබ්බේ. ඊට පස්සේ මම අන්තිමට දාපු වීඩියෝස් වල පොඩි පොඩි ප්‍රශ්න අහලා තිබ්බා. ඒකට හරියන වීඩියෝ එකක් මම ඊට පස්සේ දාන්නම්. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නද කියලා. මේ වීඩියෝ එකේ ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගයිස්. මේ වෙනකනුත් ඕක තමයි අලුත් විස්තරේ. ක්වාටා ප්‍රමාණය නගරේ නගරයට දෙන ක්වාටා ප්‍රමාණය නිකුත් කරලා තියෙන්නේ. ඒක තමයි අලුත් විස්තරේ. මෙන්න මේවා තමයි රටවල් එයාලා ඇප්ලයි කරන්න ලබා දීලා තියෙන අවස්ථාව. ඒ වගේම තමයි ඇප්ලයි කරපු අය ලෑස්ති පිට ඉන්න දැන් 2023 ඇප්ලයි කරපු අයට තාම දීගෙන යනවා ආයෙ අලුතෙන් දෙන්න ගත්තා කියලා ආරංචි. මම ටිකක් කවුන්ට් කරලා බැලුවා ගයිස් මේ කෝටා ප්‍රමාණය දීපු ප්‍රමාණය සම්පූර්ණ ගණන් හදලා බැලුවම 98,000ක් වගේ තමයි ලබා දීලා තියෙන්නේ. ඉතුරු 52,000 ගාණක් මොනවද කරන්න යන්නේ කියලා තාම හරියට විස්තරයක් එළියට දාලා නැහැ. ඒකත් මම දැනගත්තු ගමන්ම ඔයාලට පණිවිඩය දෙන්නම්. ඒ කියන්නේ තවත් කෝටා 52,000ක් විතර එයාලා මේ මෙන්න මේ නගරවල සංඛ්‍යාත වලට දාලා නැහැ. 98,000 ගානක් තමයි දාලා තියෙන්නේ සංඛ්‍යාත විදියට. ඉතුරු 52,000 ගාන තාම සංඛ්‍යාත වලට දාලා නැහැ. මම කලින් කිව්වා වගේ සමහරක් වෙලාවට පොඩි නගරවල වල තාම ක්වාටා ප්‍රමාණය දෙන ප්‍රමාණය
දාල නෑ වගේ තමයි ගොඩක් අය කතාවෙන්න. හැබැයි කම්ෆර්ම් නෑ, කම්ෆර්ම් නැති දේවල් මම මගේ වීඩියෝස් වල කියන්නේ නෑ ගයිස්. ඔය ඉබාගාතේ කියන දේවල් මම කියන්නේ නෑ. නමුත් මේවා මම කියන්නේ ඇෂියුම් එකක් විදිහට. එහෙම නැත්තම් වගකීමකින් තොරව කියන්නේ මම මේ මට ආරංචි වෙච්ච දේවල්. නමුත් කම්ෆර්ම් කරගෙන නෑ මම. හැබැයි මං කවුන්ට් කරලා බැලුවා 98,000 ගානක් තමයි මේ නගරවල ඔක්කොම සම්පූර්ණ ගාන ඔයාලට බලලා ඔයාලට කවුන්ට් කරගන්න පුළුවන්. මේ පේජ් එකේ අන්තිම පේජ් වල තියෙන සම්පූර්ණයෙන්ම කොච්චරක් ඉෂුව කරලා තියෙනවද කියලා, ස්පොන්සර් වීසා වතු වීසා වල ඒ දෙක එකතු කරාම 98,000 ගානක් තමයි සම්පූර්ණ ගාන එන්නේ. සෝ ගයිස් ඕක තමයි මේ වෙන වීඩියෝ එකේ මට කියන්න ඕමනාව තිබ්බේ. මේ වීඩියෝ අප්ඩේට් එකේ ඉන්න ගයිස් මගේ channel එක විතරක් නෙමෙයි, Facebook එකේ තව YouTube channel ගොඩාක් තියෙනවා. ඒවලත් අප්ඩේට් එකේ ඉන්න අප්ඩේට් හම්බෙන හම්බෙන සැරේ ඔයාලා දැනුවත් වෙන්න. නමුත් මම හිතනවා ඇප්ලයි කරපු ගොඩාක් කට්ටියට අනිවාර්යෙන් හරියයි. මොකද ශ්‍රී ලංකන්ස්ලට ප්ලේස් එක ටිකක් වැඩි, එයාලට chance එක දෙනවා. අනිවාර්යෙන් ශ්‍රී ලංකන්ස්ලා වගේම තමයි සමහර තව රටවල් තියෙන, එයාලටත් chance එක දෙනවා. විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල් වලට. මොකද සාමාන්‍ය යුරෝපයට ඇවිල්ලා යුරෝපේ ප්‍රශ්න දාගන්න අයගෙන් අඩුම කට්ටිය තමයි අපි. එහෙනම් අපිට ටිකක් එයාලා සැලකිල්ල වැඩිපුර දෙනවා. නමුත් මේ වගේ දේවල් වලට එයාලා නීත්‍යානුකූලව තමයි යන්නේ. ඒ කියන්නේ පෝලිමට තමයි යන්නේ, ඇප්ලයි කරපු ටයිම් එක අනුව තමයි වීසා ඉෂුව කරන්නේ. So guys, thank you so much. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Subscribe කරපු නැති අය අනිවාර්යයෙන් subscribe කරන්න, like කරේ නැත්නම් share කරන්න guys තව කට්ටියට බලන්න. මොකද මේ videos බලන තරමට හොඳයි. ඊළඟ වාර apply කරන්න ඉන්න අය දැනුවත් වෙනවා. මොකද time එක මම කියනවා වගේ time එක වේලපා apply කරන්න ගොඩක් අය දැනුවත් වෙනවා. එතකොට 20 25 කවුරු හරි apply කරන්න ඉන්නවනම් එයාලා ඒජෙන්සියට බොංගල කියන දෙන පළවෙනි කරුණ තමයි අයියේ පුළුවන් තරම් ඉක්මනට, අයියේ අක්කේ පුළුවන් තරම් ඉක්මනට timing එක apply කරන්න please කරුණාකරලා එහෙම කරලා දෙන්න කියලා ඔයාලට කියන්න පුළුවන්. So guys, thank you so much. Ilang video with Ambemu. Jai Sri.